හරි. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. සුබ දවසක් ඔබටම තම කටිය. ඔව් තම කටිය ජොයින් වෙන හින්දා අපි පන්තිය පටන් ගමු. මොකද දැන් අපිට වෙලා යනවනේ නේ. හරි. අද මොකද්ද අපේ පාඩම? මොකද්ද අපේ අද පාඩම? කියන්නකෝ බලන්න. ශබ්ද නැති මොකද අද? වෙනද කෑ ගහන අයත වලා අලු නැති ඉඳ තියෙන ශබ්ද නෑ. හරි අපි ඉනාට් එක කරමු පුතේ. නැතියට රෙකෝඩින් එක හරි බලන්න පුළුවන් අපි ඉනාට් එක කරගෙන යමු. ඔබත් පාඩමේ අපි කොතනින්ද නතර කරේ? කොතනින්ද නතර කරේ? මම හිතන්නේ අපි අපි රෝද පාර දිගේ කියන පාඩම කරා. මේක අපි කියෙව්වා. කියෙව්වද? ඔව් මැඩම්. අපි කියෙව්වා ඒ වගේම ප්‍රශ්න ටිකක් කරා. කරානේ. හරි. ඊළඟට තියෙන එක බලන්න. මේක කියෙව්වද? එක් අතකින් මුහුදට අනෙක් අතෙන් විශාල නදියට මේක අපි කරේ නැහැ. හරි දැන් මගේ පුතාලා සද්ද නැතුව මයික් ඔෆ් කරගෙන ඔයාලගේ ගෙදරට ඇහෙන්න කෑගොඩ කමන්නේ නැහැ. මයික් එක ඔෆ් කරගෙන කියවන්නකෝ මේක එකපාරක් බලන්න. එකපාරක් කියවන්නකෝ බලන්නකෝ මොකද්ද මේක තියෙන්නේ මේ කියලා. කියවලා පිටර කියන්න.
කියවගත්තා ටීචර්. හරි. අපේ ගම කියන කතන්දර පුතෙන් මාටි වික්‍රමසිංහ මහතා විසින් තමයි මෙන්න මේ කැලයක් ගැන කියන කතන්දරේ නැත්තම් කොටස තෝරගෙන තියෙන්නේ. හරි, අපි බලමු මොනවද තියෙන්නේ කියලා. එකතකින් මුහුදටත් අනෙක් අතින් විශාල නදියටත් මැදි වූ අපේ ගම් පෙදෙස කුඩා බිම් තීරයකි. පොල්ගසින්ද දෙල්ගසින්ද සෙවන වූ අත්තන කීඩාරම් පළු නකුට සහඹිලිය බුරුල්ල කිරිල්ල ගඟපාන යන ආදියෙන් කෙවුණු කැලෑ රොදවල් බහුල බිම් ප්‍රදේශ හැර අප සිද්ග සුදුවැල්ලි කලාව අතිවන පනරොදක්ද හිරිය. රජු මාදන් හඹ යන ආදී ගස්වලට වැඩි විශාල වෘක්ෂයන් නොවුනද නොයෙක් වර්ගයේ පක්ෂීන්ද හවුන්ද ලෙහෙන්නුන්ද මේ ලෙහෙන්නුන් කියන්නේ ලෙහෙන්නුන් නේද පුතේ ලෙහෙන්නුන්ද සර්පයන්ද මුබිටියන්ද ගුඩුවන්ද වල්මීයන්ද වාසය කරන ඝනව වැඩුණු ඇපල පඳුරු එරමිණියා සහ ගඳපානාකු බෝවිච්චියාගම එහි බහුල වීය. තේර ගස්වල දෙහිවින් තේර හටගත් නමුත් ඉදුණු තේර ගෙඩියක් අපට සදා ගන්න ලැබුණේ ඉතාම කලාතුරකින්. තේරයක් යන්තම් පැටි කහපාට වීගෙන එන දකින ළමයින් ඉක් කඩා ගන්න බැරි. එහෙත් පොළම් පොළේම මාතින් වෙන් නොකළ හැකි අමු පේරගෙඩි ළමයිගේ ඇසට හසුනවී සැඟවී පොළ ඇස්සේ සැඟවීම නිසා පහවටුන් රතුපාට වනසෙක ඉදුණු පේරගෙඩියක් සොයා ගත්තිට අප ප්‍රීති වූයේ මැණික් කරන මිනිසකු ලොකු සතු කැටයක් ලත් විට සීතිවන්නක් මෙන්. මොකද පුතේ කියන්නේ කැලයක් ගැන තමයි මේක මේ අදහස් කරන්නේ. දැන් මොනවද තියනවා කියන්නේ? එක එක ජාති තියනවා කියන්නේ. පොල්ගස් තියනවලු කහඹිලියා බලනකොට අනේ වගේ ගොඩක් දේවල් මේ වනරෝදේ තියනවා. ඒ වගේම ඉන්න සත්තුන් කවුද? සත්තුන් කවුද? ඔව් කියන්නක බලන්න ඉන්න සත්තු ඉන්න හවුන්ද ලෙහෙනුන්ද සර්පයන්ද මුගටියන්ද උඩගුන්ද වල්මීයන් ඔව් අනේ වගේ සත්තුන් ඉන්න ආයේ පොනවද තියෙනවා කියන්නේ අකුල් පඳුරු පඳුරු මොනවද මේක තියෙනවා කියන්නේ ඇපල පඳුරු එරමිනියා ගඳපාන අකුල් බෝවිතියාගම අන්නේ වගේ ඒවා බහුලව දක්නට තියනවලු. පේරගස් කාගෙන්ද හංග ගන්න බෑ කියන්නේ? පේරගස් කාගෙන්ද හංග ගන්න බෑ කියන්නේ? කියව නැද්ද? ළමයින්ගෙන්? ඇයි ළමයින්ගෙන් පේරගස් හංග ගන්න බෑ කියන්නේ? ඇයි එහෙම කියන්නේ? කහපාටට යන්තමට යන්තම් කහපාටට පැසී කහපාට වීගෙන එන දගන ළමයි ඒ කඩා ගන්න බැවින් ඔව් කඩා ගන්න බැවින් තමයි බේර ගන්න බැරි. ඒ වගේම තමයි කොළපාටට අමු ගෙඩි ටික බේර ගන්න පුළුවන් වෙන්නේ මොකක්ින්දද? ගස්වල කොළපාට කොළ තියෙන හින්දා ඒවට සැඟවිලා තියනවලු නේ. හරි අන්තිමට කියනවා
පෙරකිරියක් මේ ලැබුණා කියන්නේ මොකක් වගේද කියන්නේ? රතු පාට පෙරකිරියක් ලැබුණා කියන්නේ? මැණික් ගන්න මිනිහකු ලොකු රත්තු කැටයක් ප්ලාස්ටික් පිටියනේ. හා ඔව් මැණික් ගරණ එක ලොකු රතු පාට මැණික් ගලක් හම්බුණා වගේ තමයි සතුට වෙනවා කියලා කියන්නේ. ඔන්න තියෙන දැන් අපි ඡේදයේ ගේ සතිය කරේ ප්‍රශ්නවලට උත්තර ලියවනේ. මේ සතිය කරන්නේ වෙනම දෙයක්. පහත සඳහන් වාක්‍ය වලින් ඡේදයේ සඳහන් වාක්‍ය පමණක් තෝරා ලියන්න. හරිද? අපි දැන් වාක්‍ය කියවනේ. ඒ වාක්‍යයේ ඡේදයේ සඳහන් නොවන ඒවාත් මෙන්න මේකේ තියෙනවා පුතේ. හරිද? ඔයාලා කරන්න ඕනේ මේ ටික හොඳට කියව ගන්න ඕනේ. කියවගෙන මේක ඔයාලගේ අර ඡේදේ තියනවද නැද්ද කියලා බලන්න ඕන. දැන් තනියම මේක කරන්න බෑ හින්ද ටීචර්ස් එක කරමුනේ. දැන් ඔයාලා ගාව මේක නෑනේ. ඡේද පොත සමහර තියන අයට බලන්න පුළුවන් නැති අයට අමාරුයි. පළවෙනි මේ වාක්‍යම ලියන්න ඕනද? නෑ නෑ පැටිය පළවෙනි වාක්‍යය කියන්න බලන්න. මොකද තියෙන්නේ? අපේ ගම කැලෑරොදකි. අපේ ගම කැලෑරොදක් කියලා මෙන්න මේ ඡේද තිබද බලන්න. තියනවද? නෑ මැඩම්. හා. අනිත් පැයට තිබද? නෑ ටික. අපේ ගම කැලෑරොදකි කියලා එකක් තිබද? තිබ්බේ? නෑ නේ මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ කියවත් බලන්න. අපේ කුඩා බිම්තිරකි. ආ ඒක තිබ්බද? අපේ ගම කුඩා බිම්තිරකි කියන එක තිබ්බද බලන්නකො. තියෙනවද? තියනා නේද? අපේ ගම් පෙදස කුඩා බිම්තිරකි. හරි. දැන් මගේ පුතාලා ක්‍රියාකාරකම දෙක කියලා දාන්නකො. දාලා වෙනද කරන වගේම එක් අතකින් මුහුදටත් අනෙක් අතින් විශාල නදියටත් කියලා ලියලා සිත් ටිකක් කියන්න. ක්‍රියාකාරකම දෙක කියලා දාලා නදියකටත් කියන තැනට විතරක් ලියන්න. ටීචර් ක්‍රියාකාරම දෙක කියලා ලියලා ඊට පස්සේ ලියන්න ඕනේ මොකද්ද? ඉතින් මුල් කොටස ලියන්න පුතේ. එක් අතකින් මොහොතටත් අනෙක් අතෙන් විශාල නදියටත් කියලා ලියලා කියවෙන හරි මැඩම්. ඉවරයි මැඩම්. හරි. ටීචර්ගේ පොතේ කීවෙනි වීඩියෝ තියෙන්නේ? මේක පුතේ දෙවනි එක. අපි ඉතලා ලිවේ රොද්ද අපි පාර රෝද පාර දිගේනේ. ඊට පස්සේ දෙවැනි එක බලන්න පුතේ. මේ පිටුව පල්ලෙහා බලන්න නැත්නම් ඊළඟ පිටුව බලන්න. මොකද මේ ඡේද පොතේ පිටු වෙනස් කරනවා එක පුතේ. ටීචර් එකේ කොහමද? ටීචර් හත්වෙනි පිටුවේ තියෙන්නේ. ඔය තියෙන්නේනේ. හරි දැන් මට කියන්නකෝ මේ පොත නැති අය කවුද ඉන්නේ? මැඩම් ලී ලක්ෂිගාව නැහැ. එහෙනම් අපි කරමු පුතේ. දැන් මේ අපි දැන් ඡේද දෙකක් කියවනේ. මේක ලියා ගන්නකො. පහත සඳහන් වාක්‍ය වලින් ඡේද
छेदे संधान वाक्य पमना तोरा लिया एक लिया छेदे संधान वाक्य पमना तोरा लिया एक लिया लिवा मैडम ठीक है मटा अरे लिया करने बैरू ना हाँ हर पेटी दाना ये आने देख आने दर छेद पर तो तीन आए करान ले छेद पर तो तीन आए ये दी लती है छेद ठीक तो ओक्को में लिया ने ना है वाकी दी ठीक इतना पहले टेक देगा तूना तेरे किया ले लती है लिवा टीचर टीचर है मम्मा लिवा तो कुते ओ टीचर दें इट पर ना पिली हुआ भले नहीं का छेद रहे हैं नहीं अपने गामा खुटा बीमती रे की किया ना का छेद तीन बादे छेदपत तीन आए किया ना को मत एक छे में हाँ एक लिया ना को छेदपत ना आए किया पाया लिया ना अपने कम खुदा भीम तीर है कि या गत टीचर හරි දැන් ඊළඟ ඡේදය කියවන්න බලන්න ඊළඟ වාක්‍ය කියවන්න අපේ මේ සුදු වැලි තලාවේ අපේ ගමේ වැල කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් වෙයි ආ බලන්න අපේ ගමේ කැලෑ රොදවල් බහුල බිම් ප්‍රදේශ වෙයි එහෙම එකක් තියෙනවද බලන්න මේ ඡේදේ බලන්න ओ टीचर कोई हर इतने क्या ना बोला तीनों में टीचर कितने तो क्या ना बोला आदि एन है वो कला रोदवाल बाहुले बिम पे देश हर हाँ इना के कबल इला के कबल अपे गमे खेला रदवाल पहुल बिम प्रदेश या क्वे यह में एक आती है ना अंदर खेला रदवाल पहुल बिम प्रदेश අනේ ඉලා එකක් තියෙනවා බලන්න ඉලා එකක් තියෙනවාද කියලා දැන් මේක නම් සාර්ථක නෑ නේද පුතේ සමහරක් අය පොත නැති හින්දා තමයි
ටීචර් කියන්නේ. නැත්තං ඉතින් මේ වැඩක් නැහනේ. ටීචර් උත්තරේ කියලා දීලා හැම වැඩක් නැහැ. හරි දෙවෙනි එක දැන් තියෙනවද? දෙවෙනි එක තිබ්බද? අපේ ගමේ සුදු වැල තලා බිම් පොහොය. එහෙම එකක් තියෙනවද ඡේදේ? මේ තිබ්බය කියන්නකෝ. පොත තියෙනාය? එහෙම එකක් තිබ්බද? කොහොනේ අපේ අය නැද්ද? හරි මෙහෙම කරමුකෝ. මේකේ PDF එක මම මේ අහන්නකෝ. මේකේ PDF එක පුතේ මම ඔයාලට එවන්න. නැත්තම් මේක කිසිම සාර්ථකත්වයක් නැහැ. නේද? ටිච උත්තරේ කියලා දෙල වැඩක් නැහනේ. ඒ හින්දා ටිච මේකේ PDF එක ඔයාලට එවන්න. ඊට පස්සේ ඔයාලා මේක කියවලා බලලා දැන්. එහෙම හොඳයි නේද? හොඳයි නේද? හරි. चूटी कुरुल्लनी चूटी बाटी तनी पिया सा අපි අරිෂණ කියන දෙමු. යබන්නේ ඉන්න දැක්න ආකාශේ කන්ද උඩින් අර ලස්සන හිරු නැගලව මෙලිය කරන කුරුළු හඬින් මුළු ලොවම අවදික දවස උදා වෙනවා. කීචි බීචි ගා චූටි කුරුල්ලෝ चूटी गीत गायते गीत गाया ए चूटी कुरुल्लो वन वन में कुछ नटते गीत गाया ला वन नट लालम लोम अवधि करते चूटी बबाला एव बलाला सतुती तिन्न लेवे. හරිම ලස්සනයි පුතේ, හරිම ලස්සනයි. හරි ඊළඟට කියන්න කවුද මං කියන්නම් කිව්වේ? නැන්ද මං කියන්න. ආ මං කියන්නකෝ බලන්න. ටීච මම කියන්නද? කියන්න පැටිය කියන්න. චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියාසලා අහසේ රංචු ගසී පිය බන්නයි තින්ද ඔබ ලස්සන ආකාසේ කන්ද උඩින් අර ලස්සන හිරු නැගලොවම එළිය කරනා කුරුළු හඬින් මල මුළු ලොවම අවදි කර දවස උදා වෙනවා. කීචි බීචි ගා චූටි කුරුල්ලෝ චූටි ගීත යා ඒ නතර කරේ. මැඩම් පූජනී අයින් වෙලා. හා පූජනී අයින් වෙලා ඕනේ. හරි. කවුරු ගැනද පුතේ මේකෙන් කියන්නේ? චීටි කුරුල්ලන් ගැන. කුරුල්ලන් ගැන. කුරුල්ලන් ගැන නේද? කුරුල්ලනි බටිත්තනි පියාසලා අහසේ. පියාසලා කියන්නේ මොකක්දනේ? යාලා පියාඹනවා නේද? පියාඹන එකට තමයි පියාසලා අහසේ. චංචු ගැසී පියඹන්න ඉතින් ඔබ සස්න ආකාශේ. රංචුවක් විදිහට ඉගිරිලා යන්නලු. කොහෙද යන්න කියන්නේ? කොහෙද යන්න කියන්නේ? අහසේ. අස්සන අහසේනේ. අස්සන අහසේ. ඔව්. ඔන්න
ඊටසේ කියනවා කන්ද උඩින් අර ලස්සන හිරුනැඟ ලොම් එළිය කරන හිරුනැඟීගෙන එනකොට කන්ද උඩින් ලෝකේම අඳුරු වෙන දැන් රාත්‍රි කාලය වෙනකොට මුළු ලෝකෙම කියන්න බෑ දැන් අපි ඉන්නේ ලංකාවේනේ අපිට අඳුරුයි නේද අඳුරු කරන හිරු වෙනකොට ඔන්න එළිය අරගෙන යනවා කුරුළු හඩේ මුළු ලෝම අවදි කර දවස උදා වෙනවා හා කුරුල්ලුන්ගේ හඩින් කිචිපිචි කිචිපිචි සද්දෙන් ඔන්න අපි උදේම නැගිටිනවා කියලා කියනෝනේ දවස උදා වෙනවලු ඊළඟට තියෙනවන කිචිපිචි කා චූටි කුරුල්ලෝ චූටි ගීත ගයතේ ගීත ගය ඒ චූටි කුරුල්ලෝ වන මුකුත් නටතේ ඇත්තද කුරුල්ල වන නටනවද නටනවද කුරුල්ල නටනවා දැකලා තියෙනවද නෑ ඔව් මේක පුතේ මේ අතිශෝක්තියක් නේද කියන්නේ එක කුරුල්ලන්ගේ සතුට එයාලා ගීත ගායනා කරන විදිය ඒක තමයි මේ කියන්නේ උදාහරණයක් උපමාවක් අරගෙන මේ කියන්නේ මේකට වන්න මුකුත් නටතේ කියලා ගීත ගයලා වන්නම් නටලා ලෝම අවදි කරතේ චූටි බබාලා ඒව බලාලා සතුට සිතින් නැලවේ හා චූටි බබාලා කුරුලංගේ කිචිපිචි සද්දේ අහලා සතුටින් නැලවෙනවලු කියලා කියනවා අදද බබාලා නම් නැලවෙනවා කියලා කියනවා දැන් ඔයාලට තියෙනවා ඇති නංගිලා බබා නම් මෙයාලා අදද බබාලානේ ඉන්නවද ඔව් ටීචර් හරි මේකේ පද රචනය අබේසිර රත්නායක කියන මහතා තමයි පද රචනය කරලා තියෙන්නේ හරි අපි ඔක්කොම එකපාරක් කියමු. ටීචර් කිව්වට පස්සේ ඔයාලත් කියමු. ලස්සනට කිව්වා ඔයාලා. අපි ඊට පස්සේ බලමු සින්දු අහන්න. චූටි කුරුල්ලනි චූටි බඩු සුසනි පියාසල අහසේ සංචු ගෙසි පිය ගන්නයි තින්නොද සන ආකාශේ අන්දර පුදින් අර ලස්සන හිරු නැගලොවම එළිය කරනා කුරුළු හඬින් මුළුමම අවදි කර දවස උදා වෙනවා ඒකි බීචි ගා චූටි කුරුල්ලෝ චූටි ගීත ගයතේ ගීත ගයායේ චූටි කුරුල්ලෝ වන්නම කුසුමතතේ ගීත ගයාලා වන්නම් නැතලා ලොවම අවදි කරතේ චූටි බබාලා ඒව බලාලා සතුටු සිතින් නැලවේ අන්න එහෙම තමයි කියන්න ඕනේ ඔයාලා මට වඩා ලස්සනට කිව්වා අනේ ඔන්න තියනවා දැන් වැඩේ දැන් ඔයාලා මං ගීතේ දාන්න එතකොට ඔයාලා ගීතේ අහගෙන ඔක කරන්න ඕනේ පොතේ ලියන්න ඕනේ ඉතලම් මාතෘකාව ලියන්න චූටි බටි කියන්නේ මේ ඔව් චූටි බටිච්චනි කියලා මාතෘකාව ලියන්න. චූටි කුරුල්ලනි කියලා ලියන්නකො චූටි කුරුල්ලනි චූටි බටිච්චනි කියලා මාතෘකාව ලියන්න. මාතෘකාව ලියලා ඔකට ගීතය අහගෙන ඉඳලා හරිනම් හරි ලස්සනද නැත්නම් වැරදි ලස්සනද කියලා Thank you.
आप सिंधु आहनवाद Thank you.
ගීතේ සවන් දී පිළිතුරු නිවැරදි නම් හරි ලකුණුද වැරදි නම් වැරදි ලකුණුද යොදා. පළවෙනි එක චෝටි කුරුල්ලෝ ගීත ගයති. හරි දෙක. හරි ටීචර්. කවි කොහොමද තියෙන්නේ? චෝටි කුරුල්ලනේ චෝටි බඩින් පියාසනහසේ छोटी कुरुलो गीत गायती कुरुलो नोम अवधि दे ऐसा दे हरी अंतिम एक तीन आना है नोम अवधि कर चूटी कुरुलो रांचु गैसी आहासे पियां बत्ती का क्या संबंध होती है नेद चूटी पपाला हर देखा कवि बला चूटी पपाला कवियत अनुनाते अकुरने गीते बलन सुन पदराचने करुणारत्न अभयशेखर गायनाकराने लीलांति करुणारत्न सह अनस्ली मावेल माले मालेवन किन देनाडमाय मेक गायनाकरन Thank you.
කත පුතේකින් කියන්නේ සුළඟ ගැන නේද? සුළඟ ගැන තමයි මේ කවියේ අමතනම කියවෙන්නේ. හරි. දැන් දැන් අපි කරන්නේ අභ්‍යාසය. දැන් මේ අභ්‍යාසය කරන්න කො ගීතමය සංවාදයේ සිදුවන්නේ කවුරුන් අතරද? කවුරුන් අතරද ගීතමය සිදුවන්නේ? සුළඟ සහ ළමයා. අන්න හරි සුළඟයි ළමයයි අතර. සුළඟ සහ ළමයා. ඔව්. හරි. කරමුකෝ අපි. කරලා උත්තර ටික පිටිච්ච බලන්න. කරන්න. මාතෘකාව ලියන්නේ කියන්න සුළඟේ. මැඩම් ප්‍රශ්න ලියන්න ඕනිද? ඔකටිය ප්‍රශ්න ලියන්න. නැත්නම් අපි දන්නේ නැහැ නේ මොකද්ද මේ අහලා තියෙන්නේ කියලා. කවිය ලියන්න එපා ප්‍රශ්න විතරක් ලියන්න. කවිය දැන් ඉස්කෝලේදී ලියන්න හොඳටම. නටන්නක් තියෙනවනේ ඉස්කෝලේ ගියාම කියන්නත් තියෙනවා නටන්නක් තියෙනවා.
मैडम अंतिम प्रश्न लिया गन्न बैरी उन्होंने टीचर लिया ले इधर आ नहीं टीचर लिया लाई वैरायटी लिया इवर आई मैडम
මැඩම්.
තීජ පන්තියේ නෑ.